සුබද සක්කේ උගල හැමෝට අද මම ඔයාලට පෙන්වන්න දන්නේ මික්ස් රයිස් එකක් කොහොමද කීරි සම්බෝලෙන් හදාගන්න කියලා එහෙනම් අපි මුලින් බලමු මේකට අවශ්‍ය කරන දේවල් කලින් කුක් කරගත්තු බත් ග්‍රෑම් 250 මම කීරි සම්බාරම් තියෙන්නේ ඊට අමතරව මම ලෑස්ති කරන් තියෙනවා ලුණු සහ සෝයා සෝස් අවශ්‍ය ගන්න දාලා තඹ ගත්තු මාළු කෑලි කිහිපයක් 4 ග්‍රෑම් 50 කටල් ෆිෂ් ග්‍රෑම් අවශ්‍ය නෝ ග්‍රෑම් 75 අතර ප්‍රමාණය බීෆ් ග්‍රෑම් 100 චිකන් තයිස් අවශ්‍ය නෝ ග්‍රෑම් 50ක් විතර සොසේජස් අවශ්‍ය නෝ ග්‍රෑම් 50ක් විතර අවශ්‍ය නෝ කෑලි කපාන දෙන්නේ සොසේජස් නෝ තම්බන්න අවශ්‍ය නැහැ මොකද කලින් කුක් කරලා තියෙන ඉන්න මේ සේරම දේවල් තම්බ ගත්තට පස්සේ තමයි කෑලි කපා ගන්න ඕනේ ඊට අමතරව මම ලෑස්ති කරන් තියෙනවා ලීක්ස් ගහේ කොළ පාට කොටසෙන් ග්‍රෑම් 50 කැරට් ග්‍රෑම් 50ක් විතර අවශ්‍ය නෝ තලාගස් සුදුළුණු බික් 4-5ක් විතර බේ ලීව්ස් ඔයිස්ටර් සෝස් අවශ්‍ය නෝ තේ ඇඳි 1-2ක් වගේ ප්‍රමාණය සෝයා සෝස් තේ ඇඳි 1-2ක් වගේ ප්‍රමාණය ලුණු කුඩු කෑලි මිරිස් අවශ්‍ය ප්‍රමාණයට බිත්තර එකක් බෙද ගන්න අවශ්‍ය තරම් තෙල් හරි මේ දේවල් තමයි අවශ්‍ය වෙන්නේ එහෙනම් බලමු කොහොමද මේ රයිස් එක හදාගන්නේ කියලා මුලින් මේ වගේ වොක් කැල් ලිපේ තියාගෙන අවශ්‍ය ප්‍රමාණය තෙල් දාගෙන හොඳට රත් කරගන්න ඕනේ तेल रत्न पास दंगल मे सीर मस मालूट वेड गिंदर फ्रई कर मैंने मेगा मस्ट फ्राई होना पास दीलाट दागा सुधुलून सह बेली स्कोले सुधुलून का सोट करना दंग ईलाट मेघ मेदर दागा मेन मेरे बीतरे का इतने मेन मेरे कुक करना मम्म इकट्ठ दागा मेन मेदर बट्टिक बट्टिक मेकड़ दागन दम इकट्ठ दागा कैली मिरी ओइस्टर सॉस सोया सॉस अवश्यकांट అవచకాంటలు నుకుడు క్యారెట్ ఏకమ లీక్ స్టిక్ మేదరి సేరమ దాగన లిపే గిందర వేడి కరగన వినాడి 2 3 ఇదర మే బాత్ ఎక ఫ్రై కరగన్న ఓనే විනාඩි 2-3ක් විතර ෆ්‍රයි කරගත්තට පස්සේ අපි දැන් බලමු කොහොමද මේක පිළිගන්නන්නේ කියලා. මෙන්න මේ විදිහට තමයි මික්ස් රයිස් එකක් කීරි සම්බෝලෙන් හදාගන්නේ. ඉතින් ඕගොල්ලෝ ට්‍රයි කරලා බලන්න.
නැවත වීඩියෝකින් හමු වෙනතුරු සුබ දවසක්.